අපේ ස්වාමීන් වහන්ස අපිට එහෙමනම් පැහැදිලි කර දෙන්න තේරවාදී ධර්ම කියලා කියන්නේ කුමක්ද? ඒකත් ඉතාම වැදගත් ශාලිකා. අපි ඒක ඉස්සලම තේරුම් ගන්නට ඕනේ. තේරවාදී කියලා කිව්වම මම ඒක අතීත ඉතිහාසයෙන් ආපු කතා ප්‍රවෘත්ති නැතුව අපි අද ඉඳන් තැන ඉඳන් බලමු. මොකද්ද අපිට තේරවාදී කියලා හම්බ වෙන්නේ? අපිට තේරවාදී තියෙන ත්‍රිපිටකය. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. ඊළඟට මේ ත්‍රිපිටකය විවරණය කරපු ක්‍රමයක්. ඒකට කියනවා අට කතාව නැත්නම් අටුවාව කියලා. අට කතාව අටුවාව. ඒ අටුවාව කියලා කියන්නේ ත්‍රිපිටකයේ විවරණය. ඒ විවරණ ක්‍රමය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙනාවා. ඒක නැවත සිංහලට ලියවුණා, සිංහලෙන් නැවත පාලියට ලියවුණා. මේ ආදී ලෙසේ විවරණ ක්‍රමය ආවා. ඊළඟට පසු කාලයේදී නැවත මේ අටුවාවට විවරණ වශයෙන් ටීකා කියලා ග්‍රන්ථ කොටසකුත් ලියවෙනවා. ඒකත් ටීකා. ඊළඟට තවත් පසු කාලේ නානා ආචාර්යවරු පොත්පත් ලියනවා. දැන් මෑත භාගයේ ගත්ත අපේ රේරුකාණේ ඡන්දවිමල ස්වාමීන් වහන්සේනේ. ඊටාම සුවිශේෂී කාර්යයක් කරා. උන්වහන්සේත් වැටෙන්නේ මේ තේරවාද කියන මම වචන යොදනවා කුලකේ කියලා. තේරවාද කුලකේට. ඊට පස්සේ ඉතින් බුරුමේ ගත්තොත් එහෙම ජනකාභි වංශ. ඊට පස්සේ අපි හඳුන්වනවා ඥාන දජ. අපි නාම සාමාන්‍යයෙන් ගමේ නමින් කෝ ලේඩීස් යාඩෝ කියලා. ඒ වගේම මින්ගුන් සයාඩෝ ආදී සයාඩෝ කියන එක තේරුම ස්වාමීන් වහන්සේ කියන එක. ඒ ආදී ලෙසට මේ තේරවාද පරපුරක්. තේරවාද සම්ප්‍රදායක්. නැත්නම් තේරවාද කුලකේ කියලා එකක් තියෙනවා. ඒ තේරවාද කුලකේ තියෙන මූලිකම අංග ටික තමයි. මතක තියාගන්න. ත්‍රිපිටකය පෙළාටුව ඒ කියන්නේ විනය සූත්‍ර අභිධර්ම දස අටුවා ටීකා සහ මේ පසුකාලීන වැදගත් ආචාර්යවරුන්ගේ නිර්වචන මේ තමයි තේරවාද සම්ප්‍රදාය කියලා අපි හඳුන්වන්නේ. බැරි වෙලා හරි අපි තේරවාදයෙන් පිට තුන් පිටකෙන් යම් පොතක් ඉවත් කරොත් අපිට මේ කරුණු සාධක මත මේ ඉතිහාස සාධක මත නැත්නම් මේ නොගැලපීම් මත අපි ඉවත් කරනවා කියලා සමහරු කියනවනේ. මතක තියාගන්න අපිට කවුරු හරි කෙනෙක් එහෙම කිව්වොත් අභිධර්මයේ ප්‍රතික්ෂේප කරොත් සමහර සූත්‍ර ප්‍රතික්ෂේප කරොත් ඔහු මම කියන්නේ අබෞද්ධයෙක් කියලා. මම කියන්නේ තේරවාදයේ කුද්දලේ නෙවෙයි. තේරවාදියෙක් නෙවෙයි. තේරවාද සම්ප්‍රදායේ ඉන්න කෙනෙක් නෙවෙයි. භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා. කවුරු හරි කෙනෙක් තේරවාද ත්‍රිපිටකය විවරණය කරපු අටුවා ක්‍රමයට වෙන ක්‍රමයකින් විවරණය ගෙනාවොත් අටුවාට වෙන ක්‍රමයකින් අපි කියනවා ඔය අටුවා පසු කාලින් ලියවෙච්ච දේවල් එයා බැහැර කරනවා කියලා කිව්වලා අපි වෙනම විදිහකට නිර්වචනය කරොත් ඒකත් ඔහුත් තේරවාදයෙන් එළියට යනවා. හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ටීකාවලත් තියෙන දේවල් පෙර ආචාර්යවරුන්ගෙත් තියෙන දේවල් ප්‍රතික්ෂේප කරනකොට ඒ පැදේ වෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඉතින් මොකක්වත් ප්‍රතික්ෂේප කරන්න බැරිද? නෑ මෙහෙමයි. දැන් අටුවාවේ තියෙන සමහර කරුණු ටීකාව ප්‍රතික්ෂේප කරපු තැන් තියෙනවා තේරවාදය ඇතුලේ. පුරාණ අටුවාවේ තිබිච්ච තැන් බුද්ධඝෝසාංශ ප්‍රතික්ෂේප කරපු තැන් තියෙනවා. හැබැයි මෙතන මතක තියාගන්න මේ තේරවාද සම්ප්‍රදායය ඇතුලෙත් මතිමතාන්තර ටිකක් තියෙනවා. එනකත් තියෙනවා. නමුත් ඒකේ තියෙන බේසික් ෆන්ඩමෙන්ටල්ස් එහෙම නැත්නම් මූලිකම සිද්ධාන්ත හැමෝම පිළිගත්ත ටිකක්. මොනවද මේ මූලික සිද්ධාන්ත කියන එක අපි ඉදිරියේදී තේරුම් ගමු. මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඒවා අපේ තේරවාද පරපුරේ හැම ආචාර්යවරයෙකු ඒකමතිකව පිළිගත්ත දේවල්. ඒවා සූත්‍රයෙන් ඔප්පු කරන්නට ත්‍රිපිටකයෙන් ඔප්පු කරන්නට ක්‍රමවේද තියෙනවා. මේ හේතුව නිසායි මෙහෙම දෙයක් කියන්නේ කියලා. නිකන් ඔහේ ආවට ගියාවට කියපු දේවල් නෙවෙයි. ඔය ආවට ගියාවට කියපු දේවල් නෙමෙයි. ඒ නිසා තේරවාද සම්ප්‍රදාය යනු මම නැවත කියන්නම් මතක් කිරීම සඳහා. ඒක ඉතාම වැදගත් මේක අපි හොඳට තේරුම් ගන්න තියෙන එක. තේරවාද සම්ප්‍රදාය යනු ත්‍රිපිටකයක් තියෙනවා, විනය, සූත්‍ර, අභිධර්ම. ඒවට ලියවෙච්ච අටුවා ටිකක් තියෙනවා, ටීකා තියෙනවා සහ වැදගත් උගත් ආචාර්යවරුන්ගේ විවරණ ටිකක් තියෙනවා. මොකද මේ උගත් ආචාර්යවරුත් ඒ අර මූලික සිද්ධාන්ත මත පිහිටලා තියෙනවා. සමහර වෙලාවලට කියන්න පුළුවන් රේරුකාණ ස්වාමීන් වහන්සේ කියනවා මට මෙතනදී අටුවාවේ අදහස තමයි රුචි නැහැ. ඒකින් කියන්නේ තේරවාදයේ ප්‍රතික්ෂේප කරාවත් මුළු අටුවාව ප්‍රතික්ෂේප කරාවත් කියන එක නෙවෙයි. සමහර කරුණු පිළිබඳ වාද තියෙන්නට පුළුවන්. සමහර කරුණු පිළිබඳ මති මතාන්තර තියෙන්න පුළුවන්. හැබැයි ඒක මූලික සිද්ධාන්ත බිඳ දැමීමක් නෙවෙයි.